මේ දැක්වෙන්නේ විද්‍යාඥයන් විසින් පසුගිය වසරේදී කැනඩාවට ඉහළ අහසේ නිරීක්ෂණය කළ උල්කාපාතයක්. කිලෝග්‍රෑම් 2ක පමණ ස්කන්ධයක් තිබූ මෙම උල්කාපාතය පෘථිවි වායුගෝලයේ දැවි විනාශ වී යන අයුරු ඔබට මෙම ඡායාරූපය තුළ ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා ඇති සාමාන්‍යයෙන් දිනකදී පෘථිවි වායුගෝලය තුළ මෙවැනි උල්කාපාත විශාල ප්‍රමාණයක් දැවි විනාශ වී යන බව. නමුත් මෙම උල්කාපාතය පිළිබඳව එක් විශේෂ කරුණක් තිබෙනවා. එම විශේෂ කරුණ තමයි විද්‍යාඥයන් ගණනය කර ඇති පරිදි මෙම උල්කාපාතය පැමිණ තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය වටා ඇති සෞරග්‍රහ මණ්ඩලයේ සෑදීමෙන් පසු ඉතිරි වූ පදාර්ථයන් තිබෙන ඌට් ක්ලවුඩ් එකේ එසේත් නොවැතිනම් ඌට් වලාවේ සිටවීම. මෙලෙස ඌට් වලාවේ සිට පැමිණීමටත් වඩා මෙම උල්කාපාතය පිළිබඳව තවත් අභිරහස් කරුණක් වන්නේ එහි සංයුතියයි. එනම් මෙම උල්කාපාතය විද්‍යාඥයන්ට පෙනී ගිය පරිදි පාෂාණමය උල්කාපාතයක් වනවා. නමුත් ගැටලුව වන්නේ මෙවැනි පාෂාණමය අභ්‍යවකාශ වස්තුන් සාමාන්‍යයෙන් ඌට් වලාව තුළ නොතිබීමයි. හරියටම කියනවා නම් දැනට විද්‍යාඥයන් විසින් සිදු කර ඇති නිරීක්ෂණයන් සහ උපකල්පනයන් අනුව පෙනී යන්නේ සාමාන්‍යයෙන් ඌට් වලාව තුළ තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සෑදීමෙන් පසු ඉතිරි වූ බහුතරයක් අයිස් වලින් සමන්විත වන අභ්‍යවකාශ වස්තුන් බවයි. එයට ඇති හොඳම උදාහරණය වන්නේ මෙතෙක් කාලයකට අපි පෘථුවියේ සිට නිරීක්ෂණය කළ ඌට් වලාවේ සිට පැමිණි වල්ගාතරුයි. එනම් සාමාන්‍යයෙන් මෙලෙස ඌට් වලාවේ සිට පැමිණෙන අභ්‍යවකාශ වස්තුවක් සතුව තිබෙන්නේ බහුතරයක් අයිස් වන නිසා ඒවා සූර්යයාට ආසන්න වීමේදී වාෂ්ප වී යාමෙන් මෙවැනි වල්ගාතරු ඇතිවනවා. ඒක නිසා අප මෙතෙක් කාලයකට නිරීක්ෂණය කළේ මෙලෙස ඌට් වලාවේ සිට පැමිණෙන සූර්යයාට ආසන්න වීමේදී අයිස් වාෂ්ප වී යාමෙන් වල්ගයක් ඇතිකරන වල්ගාතරු පමණයි. එබැවින් මෙම අවස්ථාවේදී එලෙස අයිස් වලින් සෑදුන අභ්‍යවකාශ වස්තුවක් නොව පාෂාණමය අභ්‍යවකාශ වස්තුවක් ඌට් වලාවේ සිට පැමිණ පෘථිවි වායුගෝලය තුල දැවි විනාශ වී යාම ඉතාමත් අභිරහස් කරුණක් වනවා. දැන් මේ ආකාරයට ඌට් වලාව තුල අයිස් වලින් සෑදුන අභ්‍යවකාශ වස්තුන් පමණක් නොව පාෂාණ වලින් සෑදුන අභ්‍යවකාශ වස්තුන් තිබීම නිසා විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ සෞරග්‍රහ මණ්ඩලය සෑදුන ආකාරය පිළිබඳව අපිට දැනට ඇති ආකෘතීන් නැවතත් සලකා බැලීමට සිදු විය හැකි බවයි. එනම් එම ආකෘතීන් අනුව සාමාන්‍යයෙන් ඌට් වලාව තුල තිබිය යුත්තේ සෞරග්‍රහ මණ්ඩලය සෑදීමෙන් පසු ඉතුරු වූ අයිස් වලින් සෑදුන අභ්‍යවකාශ වස්තුන් පමණයි. එසේ නොමැතිව ඌට් වලාව තුල පාෂාණ වලින් සෑදුන අභ්‍යවකාශ වස්තුන් තිබෙන්නේ කෙසේද යන්න ගැන විද්‍යාඥයන් මෙම අවස්ථාවේදීත් වැඩිදුර අධ්‍යයනය කරමින් සිටිනවා. එම අධ්‍යයනයන් මගින් අපිට ඉදිරියේදී හරියටම දැනගැනීමට හැකි වේවි මේ ආකාරයට ඌට් වලාව තුලට පාෂාණමය අභ්‍යවකාශ වස්තුවක් පැමිණියේ කෙසේද කියලා. එනිසා මෙම අවස්ථාවේදී මෙලෙස පසුගිය වසරේදී කැනඩාවට ඉහළ අහසේ දැවි ගිය මෙම උල්කාපාතය බිහි වූ ආකාරය විද්‍යාඥයන්ට අභිරහසක් වූවත් ඒ පිළිබඳව තවත් වැදගත් තොරතුරු සහ සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම පිළිබඳව තවත් නවතම තොරතුරු අපිට ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇති. අප ඒවනතෙක් බලා සිටිමු. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එවාගෙම සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ ආකාරය පිළිබඳව දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ සෞරග්‍රහ මණ්ඩලයට මෙම අවස්ථාවේදී පැමිණෙමින් තිබෙන කිලෝමීටර් 100කටත් වඩා විශාල අතිවිශාල වල්ගාතරුව පිළිබඳව දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.